ගීතාවලිය 21 වන පරිච්ඡේදය ජය ගැනීම ගැන ප්‍රශංසාව නායක වාද්‍ය කරුටයි දාවිද්ගේ ගීතයකි ස්වාමීනි රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය ඔබගේ ගැලවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක ඔහුගේ මුඛයේ නිල්ලුදේ ඔහුගේ නොනැකුසේක මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක ඔහු ඔබගෙන් ජීවිතයේ ඉල්ලුවේය ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝාෂ දුන්සේක ඔබගෙන් ලැබුණු ගැලවීම කරුණකට වෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉත ආශිර්වාද ලද්දේ කරනසේක ඔබ ඉදිරියේ වූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂ කරවනසේක මක්නිසාද රජතෙම ස්වාමින් කෙරෙහි විශ්වාස කරයි මහෝත්තමයන්න්ගේ කරුණා ගුණයෙන් ඔහු නොසැල්වී සිටින්නේය නුඹේ අතට නුඹේ සියලු සතුරෝද නුඹේ දකුණු අතට නුඹට වෛර වන්නෝද අසු වන්නෝය ඔබ කෝප වූ කල ඔවුන් ගිනි උඳුනක් මෙන් කරනසේක ස්වාමින් වහන්සේ තමන් උදහසින් ඔවුන් නැති කර දමනසේක ගින්නද ඔවුන් දවාලන්නේය ඔබ ඔවුන්ගේ වංශයේ පොළවෙන්ද ඔවුන්ගෙන් පැවතෙන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශ කරනසේක මක්නිසාද ඔහු ඔබට විරුද්ධව නපුර සිතුවෝය තමන්ට ඉෂ්ට කරගන්නට බැරි වූ උපායක් යෙදුවෝය මක්නිසාද ඔවුන් පිටුපාන්ට ඔබ සලස්වනසේක ඔබගේ දුනුදිය රැගෙන ඔවුන්ගේ මුහුණ දෙසට යොදනසේක ස්වාමීනි සුවකීය ශක්තියෙන් උසස්ව මැනව එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසා කරන්නෙමුව ගීතාවලිය 22 වන පරිච්ඡේදය දේව සේවකයාගේ දුක් විඳීම නායක වාද්‍ය කරුටයි දාවිද්ගේ ගීතයකි මාගේ දෙවියනේ මාගේ දෙවියනේ ඔබ මා අත්හැරියේ මක්නිසාද මට පිහිට නොවේ මාගේ මොර ගැසීමේ වචන වලින් මෙසේ දුරව සිටින්නේ මක්නිසාද මාගේ දෙවියනේ දවල් ඔබට හඬ ගසමි එහෙත් ඔබ උත්තර නොදනසේක රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටීමේ නමුත් ඊශ්‍රායල්ගේ ප්‍රශංසා මැදෙහි වාසය කරන්නා වූ ඔබ ශුද්ධසේක අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය ඔහු විශ්වාස කළෝය ඔබද ඔහු මිදුසේක ඔහු ඔබට හඬ ගැසුවෝය මුදරු ලැබුවෝය ඔබ කෙරෙහි විශ්වාස කළෝය ලැජ්ජා නොවෝය මම නම් මිනිසෙක් නොව පණුවෙක් මි මිනිසුන් අතරේ නින්දිතෙක් මි සෙනග විසින් හෙළා දක්නා ලද්දෙක් මි මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති ඔහු තොල් දික්කරමින් හිස වනමින් ස්වාමින්ට බාර වෙව උන්වහන්සේ ඔහු මුදනසේක්වා උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වායි කියති එහෙත් මා කුසින් මා බිහි කළ තැනන් වහන්සේ ඔබමය මාගේ මව්ගේ ලයෙහි හුන් කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සැලසූසේක මව් ගැබෙහි පටන් ඔබගේ ආරක්ෂාවට බාර දෙනු ලදිමි මාගේ මවගේ කුසෙහි පටන් මාගේ දෙවියන් වහන්සේ ඔබය මා කෙරෙන් දුරු නූන මැනව මක්නිසාද දුක ළඟය පිහිට වෙන්න කිසිවෙක් නැත්තේය බොහෝ ගොන්නු මා වටකර සිටිති භාෂාන්හි සවියති ගොන්නු මා වටලා සිටිති ගොදුරු කමින් ගොරවන සිංහේ කුමෙන් ඔහු මා දෙස බලා කට අරිති මම වතුරමෙන් වැගිරෙමි මාගේ ඇට සියල්ල අවසන් දිවේ මාගේ සිත ඉටිමෙන් වේ එය මා තුලෙහි උණු වී තිබේ මාගේ සවිය කැබලිත්තක් මෙන් වියලී තිබේ මාගේ දිවද තල්ලේ ඇලේ ඔබ මා මරණ දූලයට ගෙන ආසේක
මක්නිසාද බල්ලෝ මා වට කළෝය නපුරන් රැළ මා වටලා ගත්තුය ඔහු මාගේ අත්පා සිදුර කළෝය මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි ඔහු මා දෙස රවා බලති මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති මාගේ සලුව පිනිස පස ඇට දමති නමුත් ස්වාමිනි ඔබ දුරු නූන මැනව මාගේ බලය වන ඔබ මට පිහිට වෙන්න ඉක්මන් වූ මැනව මාගේ ප්‍රාණය කඩු වෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව සිංහයාගේ මුඛයෙන් මා ගැලවුව මැනව එසේ වල් ගොනුන්ගේ අන් අතරෙහි වූ ඔබ මට උත්තර දෙනසේක ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි සබා මැදෙහි ඔබට ප්‍රශංසා කරන්නෙමි ස්වාමින් කෙරෙහි බය ඇත්තනේ උන්වහන්සේට ප්‍රශංසා කරව යාකොබ් වංශයේ සියල්ලනේ උන්වහන්සේට ගෞරව කරව ඊශ්‍රායල් වංශයේ සියල්ලනේ උන්වහන්සේ කෙරෙහි බයෙන් සිටියු මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නිඳා නොකලසේක එය පිළිකුල් කොට නොසිතූසේක ඔහු කෙරෙහි තමන් මුහුණ සංගවා නොගත්සේක ඕහණ ගසූ කල උන්වහන්සේ ඇසුසේක මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්නේ උන්වහන්සේට බයවන්නන් ඉදිරියේහි මාගේ බහර ඉෂ්ට කරන්නෙමි යටහත් සිත් ඇත්තෝ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නාහුය ස්වාමින් සොයන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්නාහුය නුඹලාගේ සිත සදාකල් ජීවත් වේවා පොළවේ සීල සීමාවෝ සිහි කරමින් ස්වාමින් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සීල ගෝත්‍රයෝ ඔබ ඉදිරියේ නමස්කාර කරන්නෝය. මක්නිසාද රාජ්‍ය ස්වාමින් වහන්සේගේය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයානෝය. පොළවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභව කොට නමස්කාර කරන්නාහුය. දූලියට බසින්නෝ එනම් තමන්ගේ දිවි රැකගත නොහැකි අය උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නාහුය වංශයක් උන්වහන්සේට මෙහෙ කරන්නේය මතු පරම්පරාවට ස්වාමින් ගැන එපවත් කියනු ලබන්නේය ඔහු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන්නාහුය